මන්ත දරෙක් ගව මුල්ම මහනසට්ටකේ මහනවෙච්ච කාන්තාවක් තමයි සුසීම කියල කියන්න. සුසීමත් එක මං කතා කරල තියවා. බොහෝ ඈතක දිවන් කතා කරල තියෙන මීට වසර අටකට විතර උඩදිවන් කතා කරල තියෙන්. මයහෝ ආමනවද ඕක ඇතුලෙක් කරන්නේ මොනව දෝගල්ලන්න ලබාගෙන තියෙන්. අපි ටඉතින් ලැබිච්ච දෙයක් කියල එකක් එහෙම ප්‍රකාස කරන්න බෑ කියල කිව්වා. ට ඩනන් ලැබි තිෙම කිය. ඔය උමන්දාවේ මංහිතන ද අක්කර තුනක විතර තන කොල ගලවල ඇයිට පස්සේ දෙැමන් හද කියල හුවන් පසේ කුරුදු පුල් පාලක් හලා එලෝපු මනුස්සෙක්කන සුසීම කියල කිය සුසීම උමන්දාවෙන් එලෝපු කාන්තාවක්කෙන් බැහැපිය එලියට කියලකෙනවා ස්වාමිණි රහත්වෙලාද.ඒ වගේ වක්ක අප පේෙන් නැත්්ද කියලා හපුකමං ගාල එලොන් ම්ම ජාත ගහල ලෙව්ූේ නෝ දම්ම ජිත දම්ම දේව සුසීම මහනවෙච්ච මුල් සෙට්ටක සේරම සිය ගානක් හලලෙව්ූ. ඇ වැඩකරගෙන පිට කරාවෙන. උමන්දාව වැඩකොරෝගෙන පිට කරාවෙන්. දැතින් දුරින් ඉඳගනත් ඒ කට්ටියෙන්ට තතාගත ධර්මයත් එක්ක එකතු වෙන්න වැැරවන්න. ඕ සම්පූර්ණය මෝව ආරූඩවන්. ඔකොලන් සමන් පද්‍ර සූත්‍රය හන්න කෙලෙින්. සමන්තබද්‍ර බෝධි සත්වය ලෝ වැඩම කරනොට රාක්ෂ යක්ෂ ප්‍රේත කුම්බාණ්ඩ සුර අසුර,කින්නර මහෝරග මිනිස් නොමිනිස් සියලු සතුන් රැගෙනෙනව කියලා කියන. ඒ සමන්තබද්‍රලා සත්වය වඩම්මන්නේ දේශනාවෙන් වෙන. සමන්ත බද්්‍ර සත්වය වඩම්මන්නේ දේශනාවෙන් වෙන. තමන්ගේ ළඟටත්වය දර ගන්නේ දේශනාාවං වෙන. එදකට ඒ දේශනාව අහන, සියලු සත්වයෝ උන්හිතාගෙනන්න අපිත් බුදු වෙලා ඇති අපි හත්වෙල ඇතිය අපිත් මඟ පල නෙලාගෙන ඇතිී කිලවෙන. සමන්තපර සූත්‍රයයට ප්‍රයිෂ්ට්‍රේලා බලන්න කිලකි. ඒකෙන් පහ වෙච්චා ආරෝඩයක්ක් ඔය සසීම මෙහහිණින් හන්සි වනි. ඔක්කොම ඒ අරුඩට හසුවෙන් සමන්ත පත දේශාවට සියලුදෙන හසුවෙන් හසුුණනයි පසේ තමන්ලට හිතෙන්නේ සියල්ල සාක්ෂාත් කරග නිවරේ කියලා. එට පස්සෙලු ඒ විප්‍රකාර ලෝකය සමනයකට පත් කරන්න තතාගතවරුහෝ අවලෝකී තේශර ලෝ පහල වෙන්. තතාගතෙනෙක් පහලවෙ ඇතිවෙනන වෙලාේ නමදාගත්ත සමන්තපද්‍ර නිසා. අනිවාරයෙන්ම සූත්‍ර තුළි ව ලෝකී තේශ ලෝ පහල වෙන. පහළ වෙලල්ල නිවන් දොරටුව විවෘර්ත කොරන්. නිවන් දොරටතුුව විවෘර්ත කරයින් පසේ සමන්ත බදරත් තැනක් නැති වෙනවා. සමන්ත බද්‍රගේ බණහාපුූන්ටත් තැනක් නැති වෙලාය. දොරටුව විවර්ත නොත් ලෝක වෙනස්සේ. එක හිද මම්ම මේ දොරට විවෘතු කරාාව. මට හොඳට තේරෙනතමන්ත බද්‍ර බණ කියයාගෙන කියාගෙන යනකොට මමත් කැමති වෙන්නේ කවුරු හරි කොන්ද කෙලින් කරගෙන ඉදිරියට යනව නම් වෙනවා. නමුත් සමන්ත බද්‍ර කියලගෙන කොඳ පනන්න ඇති මනුස්සක්. අස්ගිරි මල් අත්තට බැන්න නම් බැන්න විදිට කෙලින් සිට ගත යුතුවෙන්. අස්ගිරි මල් අත්තෙන් කතා කොල්ල ල්ල දන ගැසෙවුවෙන් පස්සේ මන්දැනගත්ත ම බුදුන්ටත් එක් නිගහ දීපු එකෙක් කියලෙන ැ නිදල මයි ංඟගහන්න ගන්න නැත්ති කරන්න ඉතාගන්න එත නදල වෙන මුොකක්ද බම් ඔයකෝරේ. අපිත් මහ භක්තිීන්යුතුව සද්දාමේුතුව උඹ දිහා බලාගෙන හිටියේ. උබත් නැකට රට නැ ට්ටෝගෙන ලකයක්ත්නැකිට්ටවයි කියලා බලාගෙනක් හිටි. මොකෝ වර කඩාගෙන වෙටනේ. ඇයි දෙකට නැමුණේ. බුදුනම් බුදු බුදුවරු කිසිදින කිසිවෙකට දැ ගහල නැතිවන් නමුත් උඹ බුදුුව කියලා බුද්ධ පදයටත් එක් හානක රාබන්න. ඒක දැක්ෙන් ඇති මිනිස්සු ඉන්න ඕන එක පෙන්නන්නේ කියලා කියන. මේ සමන් බද්‍ර බදු කෙනෙක් නේ මේ බලාපල සමන්ත බද්‍ර නමදාගර තියදදි ම බදුදේ කියෙල තියෙද්දත් මේ දනගහන් පුදුවරු කිසි විට කිසිදින කොයවක්ත් දනගැහුී නැතිවන්. එ බුද්ධ පදයටත් එක්ක මේකහානි කරාවෙන්. එයට පස්සෙ තමයි මම අනුත්තර සම්මයක් සම්බෝධීට යන්. සියල්ල තෑර සියල්ලෙන් ඉක්මලා පරිනිර්වා අනධාතුව තරා ගමන්න ආරම්භ කරන්න පරි නිර්වාණ ධාතුූ කර ගමන් ආරම්භ කරලි වෙල්ලා නැකටල තමයි ටික කාලයක් අතා කල පස්සෙදි නිවන්දුරට යුත්තු කර එක සියසූ නමි සමන්තබද්‍ර කොන්ද කෙලින් මනුස්සෙක්කනාට තමගේ චීවරේ රැක ගන්න වත්කම්රක ගන්න ධනගහපු එක වරදක්කෙන් ඒ දන ගැහූ දවසේ මහා උල්කාපාතයක් බ්ලංකාවට වැටේ නැතුව උඩින්ග හිල්ල කනු ලංකාවට වැට නැතුව ඔලුවුවට උඩින්ංගහිල ංකාව ඔලුුවට උඩිගිහිල්ලා දුණු මුහදටවැටනව බලන්න කියලා කියනවා. එදාසාරණවාහිනි වීඩියෝස්ටික සමන්ත බද්‍රර ධනගහන උල්කාවකු ගිහිල දකුණු මුහදට වැට. ඒ පෙන්නුවේ මේ පහල වෙලා ඉන්න කොන්ඳ පන නැතිහෙක්ක ඒ වගේම දෛරියයක්ක් නැතියහෙක් කියලා සන්තබත්්‍ර බෝධිත්යගේ දහිරියය කියල කොට සක්තියෙන් සදධර්ම පුුණ්ඩිකිස ත්්‍රය තුළ. මංහිතවයේ දහිරිය තියාගෙන දිගට යාබිය කියලව බලාගෙන ගැන් පස්සේ මේකට ඇති දෛරයක් නැතිවන් කොන්ද පණ නැතිමිනි හෙක්කෙන්. අර ධනගැස්සේ වුවට පලිගැනීම සඳහා ගෝට ාබේ රාජ පක්ස ැනල්ල රටත් එක් කන අත කොරේ සතපද්‍රව. ඒගාව මැතිබරණෙන් පස්සේ ියල දපල රජ සන්තක වෙල්ලා රෙද්දත් නැතිවෙන මිනිහෙක් සන්ත බදර වින්. ඒගමනතිවරනෙන් පස්සේ කැන ජනාධතිපතිවරණයෙන් පස්සේ තමන්ත බදරගගේ රෙද්ද නැති වෙනවා රෙද් අනිවාරයෙන් ගලවලදානවා. රෙද්ද තිබනත්නේ පස්්න සිද්ධවෙන්නේ රෙද්ද ගලවල දාන ගලවල දාලා සියලු දේපල රාජ සන්තක වෙනවා. මේවා අනනාවැකිනේ පොතේ තියනයෝට. අනවැකින වේවා පොතේ තියනඒවාදන්න. රෙද්ද ගලවලලාදාලා සියලු දේපල රාජ සතක කල්ලා. ක මෙක්රල සහර විට පිටක් කර නිට තියන සමහර විටක අයතා ලෙස මුදල් උපයපු උගේ මුදල් අරගෙන කොහේ අරි හංගෙන ඉඳල තියෙනවනං හිරගෙදරත් ඉන්න සිද්ධ වෙනු සමන්ත බද්‍රට. මංආේ සමන්ත බද්‍ර බේරගන්න වෙනු. නමුත් මට්ට සමන්ත බද්‍රවක්කල් සමන්ත බද්‍රගේ බනහපු, පරාක්ස් යක්සෙ පිසාච කුම් බාන්්ඩ මේ කියන්නව කිසිවෙෙක් මටයි හුකන් උන්නෙවී. ඒ හින්දා උන්ට දඩුවන් කරන්න එතුව සමන්ත බද්‍රට අනි වාරයෙන්ම දඩුවන් නිකුත්ත. බමවඋගලන්ට කියලති වසරහතලි සයක් විතරෙයි ්‍රජාතන්ත්‍රවාදය ලංකාවතුළ තියනකිල. ප්‍රජාතන්ත්‍රවාදී. ඒක ඇනේ විවෘතාාර්ථික ව්‍යවස්ථාව වසරහතලි සයක් පමණේ තියෙකිලා. එක ඉවර වෙලා තියෙන් ඉගව මැතිවරණන්නේ එනකන් දම අපට බලාගෙන ඉන්න තින්ඒයට පස බලන්න කෙලකෙන හමන් දරට වන්නි ගද කි. රෙද්දත් නැති වෙලා සියලු දේපල රාජ සන්තක වෙලා සමහර බිටක කූඩුව වෙලගින් නත්සිද්ධේී කකිලකිීම. ක ඩන වෙන හොටක්රනේ මූට මක් හර ලත්ේ ඕ මොනවයි. එී ඇතුරු කඩාග දොගු ඩ ග ද ල නැතුළලට. නත්තන් සාසන කාපයිකත් ඕක වෙනවා රටමනාතකරපුයගත් ඕක වෙන්. මෙසිියල්ලට හේතුවෙන්නේ අවසාට සමන්ත බදරුවෙන්. විවෘර්තාාර්ථික ව්‍යවස්ථාව රටට වාර දෙන්නේ ජයර්ජා වර්ධන වනාට විවෘතාාර්ථික වියවස්ථාවේ දඩුවම්විඳන්න අවසාන්ට සමන්ත බදරුවෙන්.